අයිබෝවන් නංගි මල්ලි අද අපි සාකච්ඡා කරන්න හදන්නේ 11 ශ්‍රේණියේ විද්‍යා විෂය ධාරාවේ දෙවනි පාඩම ප්‍රභා සංශ්ලේෂණය ගැන. පරිසරයේ ඉන්න ජීවීන් ගත්තම ඒ ජීවීන් තමන්ගේ පැවැත්මට අවශ්‍ය තමන්ට අවශ්‍ය කරන ආහාර විවිධ ක්‍රම ඔස්සේ සපයා ගන්නවා. එතකොට शाक गत्तो शाक तमांट आवश्यकरण आहार तमा विसीन्न तमाय निपदवागन ए निसापि शाक हंदुन्नुन स्वयं पोषीन किये इलमेट मिनीसु एमनतां सात्तु ए अनिक बहुतर्यक जीवीन गत्तहम ए जीवीन गोडाक वेलावट शाक निपदवन आहार मत तमाय यपेन अनु निपदवन आहार मत यपेन ए निसा एगोल्ल विषम पोषीन कियला हंदुन्वन एतकोट मे शाक प्रभा संश्लेषणे කියලා කියන්නේ प्रभा संश्लेषणे කියලා අපි සරලවම කියන්නේ මේ ශාක තමන්ට අවශ්‍ය ආහාර හමා විසින්න නිපදවා ගැනීමේ ක්‍රියාවලිය. එතෙන්දි තමන්ට අවශ්‍ය ආහාර විතරක් නෙමෙයි අනෙක් ජීවීන්ට උනත් මේ ශාකවල මේ ආහාර නිපදවීමේ ක්‍රියාවලිය තමයි प्रभा संश्लेषणे කියලා අපි සරලව කියන්නේ. එතකොට प्रभा संश्लेषणे කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම කියන්න බෑනේ. ඒ නිසා අපිට ඒකට හරියට හොඳ නිර්වචනයක් ඕනේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණය යනු කුමක්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් ආලෝක ශක්තිය ප්‍රයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිත ප්‍රදාඩංගු සෛල තුළ සිදුවන ආහාර සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය නම් වේ. එහෙම තමයි අපි ප්‍රභා සංශ්ලේෂණයට නිර්වචනය දෙන්න ඕනේ. දැන් එතකොට මේ රතු පාට කරලා තියෙන වචන හතර අනිවාර්යෙන්ම ඒ නිර්වචනය තුළ අඩංගු වෙනවනේ. මොකද මේ තියෙන්නේ රතුපාට කළ තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය වෙන සාධක හතර. මේ සාධක වලින් එකක් හරි නැති වුණොත් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා ආලෝක ශක්තිය කියන්නේ ගොඩක් වෙලාවට ශාක ආලෝක ශක්තිය ලබා ගන්න හිරුවලින්. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ දවල් කාලයේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ කියන්නේ හිරුවලියේ තියෙන දවල් කාලය නිසා තමයි ප්‍රභා සංශ්ලේෂණය ස්වභාවිකව සිද්ධ වෙන්නේ දවල් කාලේ. ඊළඟට අමුද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යොදා ගන්නවා නම් ඒ අමුද්‍රව්‍ය වලින් එකක් හරි අඩු වුණොත් එහෙම ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ ශාක විතරයි. එතකොට ශාක වල විතරක් තියෙන ඉන්ද්‍රිකාවක් තමයි හරිතලව කියන්නේ. හරිතලව වල හරිතප්‍රද තියෙන්නේ. එතකොට හරිතප්‍රද නැත්නම් හරිතලව එහෙම නැත්නම් හරිතලව නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ. එහෙම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා නම් අපිට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම කරන්න බෑනේ. ඒ නිසා අනිවාර්යෙන් මේ සාධක හතරම තියෙන්න ඕනි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම්. එතකොට දැන් මේ තියෙන්නේ මේ සාධක හතර. ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක කියලා අහුවොත් මේ සාධක හතර තමයි ප්‍රධාන වශයෙන් ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක හතර වෙන්නේ. මොනවාද? ආලෝක ශක්තිය, හරිත ප්‍රද, ජලය සහ කාබන් ඩයොක්සයිඩ්. එතකොට ආලෝක ශක්තිය දැන් කලින් කිව්වා වගේම ආලෝක ශක්තිය ප්‍රධාන වශයෙන් ශාක ලබා ගන්න හිරුවෙලියේ. ස්වභාවිකව ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් දවල් කාලයේදී විතරයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. ඒ හිරුවෙලිය තියෙන්නේ ඒ ආලෝකයේ තියෙන්නේ දවල් කාලයේදී විතරක් නිසා. හිරුවෙලිය මගින් තමයි ඒ අවශ්‍ය කරන ආලෝක ශක්තිය සපයන්නේ. ඒ වුණාට දැන් තාක්ෂණයේ දියුණු වෙනකොට කෘතිමව ආලෝකයේ සපයලා රාත්‍රී කාලයේදී වුණත් ප්‍රභා සංශ්ලේෂණය කරන්න සලස්වන්න පුළුවන්. මොකද මේකට අවශ්‍ය වෙන්නේ කොහොම හරි ආලෝක ශක්තියනේ. එතකොට ආලෝකයේ සපයන්න පුළුවන් නම් මොකක් හරි ක්‍රමයකින් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්න පුළුවන්. නමුත් ස්වභාවිකව ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න නම් හිරුවෙලිය මගින් ආලෝක ශක්තිය ලබාගෙන එතකොට ඊළඟ සාධකයේ තමයි හරිතප්‍රද කියන්නේ. හරිතප්‍රද ගත්තාම ශාකවල තියෙනවා ශාක සෛලවල විතරයිනේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. එතකොට දැන් සෛල ගත්තාම ශාක සෛල සත්ත්ව සෛල ගත්තත් මොන සෛලයක් ගත්තත් එක එක ඉන්ද්‍රයිකා තියෙනවා. ඒ ඉන්ද්‍රයිකා ගත්තාම ශාකවල විතරක් තියෙන ඉන්ද්‍රයිකාවක් තමයි හරිතලවය කියලා කියන්නේ. ඒක ද්විත්වපඩලමේ ඉන්ද්‍රයිකාවක් හරිතලවය. ඒ හරිතලව ඇතුලේ තියෙනවා හරිතප්‍රද. මේ හරිතප්‍රදවල තියෙනවා කොළපාට වර්ණකයක් ක්ලෝරොෆිල් කියලා. ක්ලෝරොෆිල් කියලා ප්‍රභා සංශ්ලේෂක වර්ණකයක් තියෙනවා හරිතප්‍රදවල. අනේ ක්ලෝරොෆිල් වර්ණකේ කොළපාට ඒ ක්ලෝරොෆිල් වර්ණකය තමයි ප්‍රභා සංශ්ලේෂණයට බලපාන ප්‍රධානම
ප්‍රභා සංශ්ලේෂක වර්ණකය වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණයට උදව් වෙන දායක වෙන ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂක වර්ණකය තමයි ක්ලෝරොෆිල් කියන්නේ. එතකොට මේ ක්ලෝරොෆිල් තියෙන්නේ හරිතප්‍රදවල. එතකොට ඒ සාධකයක් අනිවාර්යයෙන්ම ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා. ඊළඟට ගත්තහම ජලය. ජලයයි කාබන් ඩයොක්සයිඩ් නුයි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට යොදා ගන්න අමුද්‍රව්‍ය දෙක. ඒ දෙක අමුද්‍රව්‍යයක් විදිහට තමයි ජලයයි කාබන් ඩයොක්සයිඩ් නුයි යොදා ගන්න. එතකොට ශාකයට කොහෙන්ද ජලය එන්නේ? ශාකයට අවශ්‍ය කරන මේ ජලය සපය ගන්න පසෙන්. පසේ තියෙනවා පාංශු ද්‍රාවණය කියලා එකක්. පසේ තියෙනවා පාංශු ද්‍රාවණය කියලා එකක්. ඒ පාංශු ද්‍රාවණය අනිවාර්යයෙන්ම ජලය තියෙනවනේ. එතකොට ඒ ජලය ශාකයේ තියෙන මූලකේශ හරහා ශාක තුලට අවශෝෂණය කරගන්නවා. ශාක වල තියෙන මුල් වල තියෙන මූලකේශ ඒ මූලකේශ වලින් ශාකය තුලට අවශෝෂණය කරගන්නවා. එතකොට මේ මූලකේශ වලින් අවශෝෂණය කරගන්න ජලය මුලේ බාහිකය සහ අන්තස්චර්මය හරහා මුලේ ශෛලමයට ඇතුල් වෙනවා. ශාකයක් තුල ජලය පරිවහණය වෙන්නේ ශෛලමේ ඉන්නේ. එතකොට ඒ මුලේ ශෛලමයකුත් තියෙනවා කඳේ ශෛලමයකුත් තියෙනවා. මුලේ කේශ වලින් උරා ගන්න මේ ජලය මුලටම ඇතුල් වෙන්නේ මුලේ බාහිකයට ඊට පස්සේ අන්තස්චර්මය හරහා ඇවිල්ලා මුලේ ශෛලමය තුළට ඇතුල් වෙනවා. ඊට පස්සේ මේ මුලේ ශෛලමය ඔස්සේ කඳේ ශෛලමය දක්වා මේ ජලය පරිවහණය වෙනවා. ඊට පස්සේ කඳේ ශෛලමය ඔස්සේ පත්‍ර දක්වා මේ ජලය පරිවහණය වෙනවා. සිරස ඉහළට මේ ජලය පරිවහණය වෙනවා. ඊට පස්සේ පත්‍රවලට පත්‍ර ළඟට ආවට පස්සේ පත්‍රවල තියෙනවා නාරටි. අපි දැකලා තියෙනවා පත්‍ර තුල නාරටි තියෙනවා. මේ නාරටි හරහා තමයි පත්‍ර මධ්‍ය ශෛලවලට ජලය සපයන්නේ. මේ ජලය පත්‍ර මධ්‍ය ශෛලවලට ලබා දෙනවා. එතකොට පත්‍ර මධ්‍ය ශෛල හරහා දැන් එතකොට මේ ශාකයේ පුරාම ශාකයේ පත්‍ර පුරාම ජලය පරිවහණය වීම සිද්ධ වෙනවා. ඊළඟ සාධකය තමයි කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ වාතයේ. බහුල වශයෙන්ම කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ වාතයේ. පහසුවෙන්ම ශාකයකට කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ වාතයේ. එතකොට මේ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න ශාකවල තියෙනවා පූටිකා කියලා පත්‍රවල යටි පැත්තේ සිදුරු. පත්‍රවල යටි පැත්තේ තියෙන පූටිකා කියලා පූටිකා සිදුරු තියෙනවා. ඒ වගේම ශාක පත්‍රවල වාසිදුරුත් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීම සිද්ධ වෙන්නේ පූටිකා ඔස්සේ. එතකොට මේ පූටිකා ඔස්සේ විසරණය මගින් තමයි කාබන් ඩයොක්සයිඩ් පත්‍ර තුලට ඇතුල් වෙන්නේ. විසරණය වෙලා පත්‍ර තුලට කාබන් ඩයොක්සයිඩ් ඇතුල් වෙනවා. එතකොට ඒ කාබන් ඩයොක්සයිඩ් පත්‍ර තුලට ඇතුල් වෙන මේ කාබන් ඩයොක්සයිඩ් අන්තර්ශෛලීය අවකාශ හරහා පත්‍රය පුරා බෙදා හැරීම සිද්ධ වෙනවා. ශාක පත්‍රයක ශෛලීය ව්‍යුහයක් ගත්තොත් එහෙම අපි දන්නවා ඒකේ අන්තර්ශෛලීය අවකාශය තියෙනවා. ඒ අන්තර්ශෛලීය අවකාශ හරහා පත්‍රය පුරා කාබන් ඩයොක්සයිඩ් බෙදා හැරීම සිද්ධ වෙනවා. මේ විදිහට තමයි ප්‍රභා සංශ්ලේෂණයට මේ ප්‍රධානම සාධක හතර බලපාන සහ මේ පිටින් ලබා ගන්න මේ අමුද්‍රව්‍ය ශාකය තුළට ලබා ගන්නේ දැන් මේ කිව්ව ක්‍රමවලට. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය නිර්වචනයෙන් කියනවා වගේම අපිට වචන සමීකරණයෙන් රසායනික සමීකරණ තුලිත රසායනික සමීකරණයක් ඇසුරෙනොත් කියන්න පුළුවන්. එතකොට ඒක කියන්නේ නිර්වචනයේ තිබ්බ විදියටම තමයි. මොකද නිර්වචනයේ රතු පාට කරලා තිබුණා වචන හතර. ඒ හතර අනිවාර්යයෙන්ම මේකෙත් අඩංගු වෙන්න ඕනේ. තුලිත රසායනික සමීකරණයක් ලියනකොට වම් පැත්තේ ලියන්නේ අමුද්‍රව්‍ය විදියට යොදා ගන්න ඒවා. දකුණු පැත්තේ ලියනවා ඵලය, හැදෙන ඵලය. එතකොට නිර්වචන කිව්ව විදියට ආලෝක ශක්තිය යොදා ගනිමින් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිතප්‍රද අඩංගු ශාක තුල සිදුවන ආහාර සංශ්ලේෂණ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කිව්වේ. එතකොට මෙතින්දී වම් පැත්තේ ලියනවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ඊතලයේ උඩ අනිවාර්යයෙන්ම මේ අනික් සාධක දෙක ලියන්නම ඕනේ ආලෝක ශක්තිය හරිතප්‍රද කියලා. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ ඵල විදියට හැදෙන්නේ ග්ලූකෝස්. පිෂ්ඨය කියලා ලියන්න එපා කොයි වෙලාවකවත්. පිෂ්ඨය නෙමෙයි හැදෙන්නේ ග්ලූකෝස්.
ग्लूकोज सह प्रधान फलय ग्लूकोज सतुर फलय ऑक्सीजन हदन इतोड़ मेघ तुत रासायनिक समीकरण के लिए कार्बन डाइऑक्साइड अभी CO2 जल H2O ग्लूकोज के कार्बन हाई H2O हाई ऑक्सीजन O2 मे दीने पवतीन अवस्था कार्बन डाइऑक्साइड यागे अवस्था पवतीन पवतीन वायु आकसा गैस मेक द्रव्याग्निशा लिक्विड मेक गणयाग्निशा सोलिड ऑक्सीजन के अने गैस अग्निशा इतने जीयपुरा दान इतना मेक तुत करेंट मे ग्लूकोज वेपुर ग्लूकोज मे तीन मूल द्रव्य वेपुर इतकोट ग्लूकोज मे पे बैलेंस करना कार्बन गाने हाइड्रोजन तुत अंतिम ऑक्सीजन बैलेंस अंतिम समीकरण हयाक CO2 गैस हयाक H2O लिक्विड सोलिड गैस मेक तमें तुत रासायनिक समीकरण मे वचन समीकरण देखे लिया निर्वचन लिया निर्वचने वचन समीकरण लिया मेक लिया तुत रासायनिक समीकरण लिया मेक लिया प्रभा संश्लेषण फल दी कथाक प्रभा संश्लेषण फल विधियट प्रधान फल विधियट हेदन ग्लूकोज अतर फल विधियट हेदन ऑक्सीजन प्रधान पलयाकट ग्लूकोज हेदन अंतर पलयाकट ऑक्सीजन हेदन मे पिंतूर दीन संपूर्ण प्रभा संश्लेषण क्रियावली कटिए संक्षिप्त दीन मे रूपे मे तीन प्रधान साधक हतर आलोक शक्ति हरित जलय सह कार्बन डाइऑक्साइड मे हतर भावताकल प्रभा संश्लेषण क्रियावली सिद्धवेन ఈగవట ప్రభా సంశ్లేషణ క్రియావళియేది ప్రధాన ఫలయాక్ విద్యట గ్లూకోజ్ హెదనమా అతురు ఫలయాక్ విద్యట ఆక్సిజన్ హెదన. ఇతోట మే హెదన గ్లూకోజ్ పత్రవలది పిష్టే బవట పరివర్తనీ కరీమక్ సిద్ధ వేనా. వరద్ద గాన్నేపా ప్రభా సంశ్లేషణేన్ కెలిమ పిష్టే హెదనో నిమే ప్రభా సంశ్లేషణేన్ గ్లూకోజ్ హెదనమా పత్ర తులది గ్లూకోజ్ పిష్టే బవట పరివర్తనీ కరణ. ఇతోట మే హెదన పిష్టేన్ కొటసక్ శాఖ పత్రవలట శక్తి సపయ గన్నత్ परिवर्तने फ्लोएम पटकेट परिवहने फ्लोएम पटकेट एतुल मितन इतुरु पिष्टेटिक सुक्रोस बवट परिवर्तने करला फ्लोएम पटकेट परिवहने इतकुट ए सुक्रोस फ्लोएम पटके ओस्से संचित पटक दक्वा परिवहने मेन संचित पटक दक्वा परिवहने मेन संचित पटके मुलाकन पुलवांग मुखरी गेडिया फलयाकन पुलवांग पत्रयाकन पुलवांग मुखरी संचित पटके एक एक शाख वाले विधि है संचित पटके दक्वा परिवहने वेला ये संचित पटक वाले दिन पिष्टे बट परिवर्तने के संचित वीम सिद्धवेन हिमतम ये ग्लूकोज संचित पटक तुले पिष्टे विधियट संचित वेनक क्रियावली सिद्धवेन्नीट अतर पलयाकट निपदेन मे ऑक्सीजन अर कार्बन डाइऑक्साइड पूटिका सिदुरु हरह शाखपत्र लभागत वगेम दे शाखपत्र मे प्रभा संश्लेषण अतर पलयाकट निपदेन ऑक्सीजन पूटिका हरह विसरणेम तमय विसरणेम पूटिका हरह वायुगोले तुट मुदाहरीम सिद्धवेन इतना विसरण तमय सिद्धवेन विसरण हरह वायुगोले तोट मुदाहरीम सिद्धवेन मेक तमय प्रभा संश्लेषण क्रियावली सरलवम प्रभा संश्लेषण क्रियावली संक्षिप्त देखवाम मे क्रियावली तमय सिद्धवेन ईलंगट प्रभा शाखयक गत्ताम मे प्रभा संश्लेषण क्रियावली कार्यक्षम करान्न एहेम नैत्तम निपदवन फल प्रमाणय वेडि करान्न एकक कालयकदि निपदवन फल प्रमाणय वेडि करान्न ईलंगट वेगय वेडि करान्न शाख पत्र विविध अनुवर्तन धारण मे अनुवर्तन प्रदेश प्रदेश कलापेन कलापेट विनाशन पुलवा शुष्क कलापवल इलाट वियली कलापवल मे तेत कलापे एक कलापेन कलापेट विनाश मे धारण अनुवर्तन
මොකද දැන් වියලි කලාපයේ ගත්තොත් සූර්යාලෝකයේ හිරු එළිය තදින්ම ලැබෙනවා. ඊළඟ තෙත් කලාපෙට අඩුයි. තෙත් කලාපේ ශාකවල ඒ නිසා ගොඩක් වෙලාවට පත්‍ර ගොඩාක් තියෙනවා. ඒ වගේ එක එක විදිහ අනුවර්තන දානවා. මෙතන කීපයක් විතරයි දක්වලා තියෙන්නේ. තව ගොඩක් අනුවර්තන තියෙන්න පුළුවන් වෙනස් ඒවා. සූර්යාලෝකයේ හොඳින් ලැබෙන පරිදි පත්‍ර කන්දර සවි වෙලා තියෙනවා. ඒ කියන්නේ එක පත්‍රයකින් අනිත් පත්‍රයේ වැහෙන එක අවම වෙන විදියට තමයි ශාක පත්‍ර සාමාන්‍යයෙන් කඳට අතුවලට සවි වෙලා තියෙන්නේ. ඊළඟට දැන් එක පත්‍ර අඩුවෙන් තියෙන ශාකයක නිපදවන පළ ප්‍රමාණයට වඩා පත්‍ර ගොඩක් තියෙනකොට නිපදවන්න පුළුවන් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි නිසා සාමාන්‍යයෙන් ශාකයක පත්‍ර විශාල සංඛ්‍යාවක් පිහිටනවා. ඒ වගේම හිරුවෙලිය හොඳින් ලබා ගන්න. දැන් සිහින් පත්‍රයක් තිබුණොත් එහෙම හිරුවෙලිය ලබා ගන්න පුළුවන් පොඩ්ඩයිනේ. ඒතකොට පත්‍රය පොඩීනේ. ඒ නිසා පත්‍ර තලය පුළුල් වෙලා තියෙනවා හිරුවෙලිය හොඳින් ලබා ගැනීම. හොඳින් හිරුවෙලිය ඒ ආලෝක ශක්තිය හොඳින් අවශෝෂණය කර ගන්න පුළුවන් වෙන පත්‍ර තලය පුළුල් වෙලා තියෙනවා. ඊට පස්සේ පත්‍රවල පුළුල් විහිදුණු නාරටි පිහිටනවා. පුළුල් විහිදුණු නාරටි පිහිටනවා. මේ නාරටි වල වැදගත්කම කලිනුත් කිව්වා පාංශු ද්‍රාවණයෙන් ලබා ගන්න ජලය පත්‍රය පුරා පරිවහණය සිද්ධ වෙන්නේ නාරටි හරහා. ඒතකොට ප්‍රබාල සංශ්ලේෂණයේ කාර්යක්ෂමව සිද්ධ වෙන්න නම් පත්‍රයට කාර්යක්ෂම විදිහට හොඳින් ජලය ලැබීම සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා සාමාන්‍යයෙන් පත්‍රය පුරාම විහිදිච්ච නාරටි විඤ්ඤාසය පත්‍රවල සාමාන්‍යයෙන් දක්නට තියෙනවා. ඊගවට පත්‍රවල යටිපැත්තේ පූටිකා විශාල සංඛ්‍යාවක් ඇත. එතකොට කලින් ඒකත් කතා කරා කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නෙත් ඔක්සිජන් පිට කරන්නෙත් පූටිකා සිදුරු හරහා. එතකොට මේ පූටිකා ශාක පත්‍රවල සාමාන්‍යයෙන් යටිපැත්තේ තමයි වැඩිපුර තියෙන්නේ. ඒ පූටිකා ප්‍රමාණය වැඩි වුණාම කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර අවශෝෂණය කරගන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර ශාක පත්‍ර තුළට ලබා ගන්න පුළුවන්. එතකොටත් දැන් අර තුලිත රසායනික සමීකරණය අනුව මේ පැත්තේ මේ මොනවා හරි ප්‍රමාණයක් වැඩි වෙනවා නම් හැදෙන ග්ලූකෝස් ප්‍රමාණයත් වැඩි වෙනවනේ. ඒතකොට ජලයේ ප්‍රමාණය වැඩි වෙනවා නම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා නම් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ විදිහට තව අනුවර්තන තියෙන පුළුවන්. හොඳින් පස තුලට විහිදුණු මූල පද්ධතියක් තියෙනවා ගොඩක් ශාක වල. අර හොඳින් ජලය ඛනිජ ඒ දේවල් අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්න හොඳට විහිදුණු මූල පද්ධතියක් තියෙනවා. ඒ වගේ එක එක විදිය ප්‍රබා සංශ්ලේෂණය කාර්යක්ෂම කරන්න විවිධ වූ අනුවර්තන ශාකවල දක්නට ලැබෙන. ඊළඟට ප්‍රබා සංශ්ලේෂණයේ වැදගත්කම. ප්‍රබා සංශ්ලේෂණයේ කාර්යභාරය. ප්‍රබා සංශ්ලේෂණයේ සිද්ධ වෙන එකෙන් ජීවීන්ට සහ පරිසරයට තියෙන ප්‍රයෝජනේ මොකද්ද? තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියන එක තමයි ප්‍රබා සංශ්ලේෂණයේ කාර්යභාරය කියන්නේ. එතකොට ප්‍රබා සංශ්ලේෂණයේදී වෙන්නේ හරිත ශාක මගින් ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනවා. මොකද දැන් ප්‍රබා සංශ්ලේෂණය කරන්න කලින් ශක්තියක් විදිහට අපිට තියෙන්නේ ආලෝක ශක්තිය. ශක්ති විපර්යාසය ගත්තොත් මෙතෙන්දී ප්‍රබා සංශ්ලේෂණයේදී සිද්ධ වෙන ශක්ති විපර්යාසය වෙන්නේ ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනවා. ප්‍රබා සංශ්ලේෂණයට කලින් තියෙන්නේ අපිට හිරුවෙලිය මගින් ලැබෙන ආලෝක ශක්තිය. ප්‍රබා සංශ්ලේෂණය කරාට පස්සේ තියෙනවා ග්ලූකෝස් වල අඩංගු රසායනික ශක්තිය. ඒක තමයි ප්‍රබා සංශ්ලේෂණයේදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඊළඟට සියලුම ජීවීන්ට ඍජුව හෝ වක්‍රව ආහාර සපයනවා. ඒකෙන් කියන්නේ දැන් සියලුම ජීවීන් කිව්වහම ශාකත් ඇති සතුත් ඇති හැමෝමයි තියෙන්නේ. එතකොට ශාක නම් ඍජුවම ආහාර සපය ගන්නවා. මොකද ශාක තමා විසින්ම ආහාර නිපදවගෙන එයාලට ඕන කරන ප්‍රමාණය ඍජුවම ලබා ගන්නවා. ඊළඟට අනිකුත් ජීවීන් විෂම පෝෂීන් කියලා කලින් හඳුන්වපු කොටාසය ඒගොල්ලෝ වක්‍රව තමයි ආහාර ලබා ගන්න. වක්‍රව තමයි ශාක නිපදවපු ආහාර ලබා ගන්න. ශාක මගින් වක්‍රාකාරයෙන් තමයි මේ අනික විෂම පෝෂී ජීවීන්ට ආහාර සපයන්නේ. එතකොට ඍජුව හෝ වක්‍රව ආහාර සපයයි කියන්නේ ඒකයි. ඊළඟට ස්වායු ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයයි.
සෝය ජීවීන් කොහම අපිටයිදී අපි ශ්වසනය කරනවා ශ්වසනය කරන්න අපිට ඔක්සිජන් ඕනේ අපිට විතරක් නෙමෙයි සත්තුන්ට සෝය ශුද්ධ ජීවීන්ව ඒ හැමෝටම ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍යයි මේ වායු ගෝලයට ඔක්සිජන් සපයන ප්‍රධාන ක්‍රමයක් තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් තමයි ප්‍රධාන වශයෙන්ම වායු ගෝලයට ඔක්සිජන් සපයන්නේ එතකොට ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ නොවුනොත් වායු ගෝලයට ඔක්සිජන් ලැබීම අඩු වෙනවා එතකොට අපිට ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් අඩු වෙලා ජීවය කියන එක නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩි එතකොට ඒක තමයි සෝය ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයයි කියලා කියන්නේ ඊළඟට වායු ගෝලයේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් තුලිතය පවත්වා ගන්න. වායු ගෝලයේ දැන් සාමාන්‍යයෙන් නිශ්චිත ගාණක් තියෙනවනේ දැන් කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ 100.03 එහෙම ප්‍රතිශත විදියට අපි කියනවනේ. එතකොට ඒ තුලිතතාවය පවත්වා ගන්න ප්‍රභා සංශ්ලේෂණය වැදගත් වෙනවා. මොකද ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් භාවිත කරන ඔක්සිජන් පිට කරනවා. ඊළඟට වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් තව උදාහරණ ක්‍රම ගොඩාක් තියෙනවනේ. දැන් අපේ ශ්වසනයේ මගින් උදාහරණවා පොසිල ඉන්ධන වර්ග දහණය වෙලා වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් උදාහරණවා කර්මාන්ත ශාලා වලින් උදාහරණවා එතකොට කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් වායු ගෝලයට එකතු වෙනවා එතකොට ඒ එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රමයක් තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ එතකොට ඒ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරගන්නවා මේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරලා ඒ කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් තුලිතව පවත්වා ගන්න. ඒ තුලිතතාවය බැලන්ස් එක පවත්වා ගන්න. ඊළඟට කාබන් චක්‍රය පවත්වාගෙන යාමට දායක වේ. කාබන් චක්‍රයේදී ඒකෙත් අර වායු ගෝලයේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් තුලිතතාව පවත්වා ගන්න පියවරේදී වගේම කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයෙන් ඉවත් කරන ප්‍රධාන ක්‍රමය වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කිව්වානේ. එතකොට ඒ ප්‍රභා එතන ඒ පියවර නැති වුණොත් කාබන් චක්‍රය කැඩෙනවා. මොකද වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ගන්න තියෙන ක්‍රමය තමයි වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් අයින් කරන්න තියෙන ක්‍රමය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. එතකොට එතන ප්‍රභා සංශ්ලේෂණයක් උනේ නැත්නම් වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉවත් කරන්න ක්‍රමයක් නැති වෙනවා. එතකොට වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඉතුරු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් තුල්‍යතාවයේ බිඳ වැටෙනවා. ওই විදිහට මේ සමතුලිතතාවයේ ජීවයේ මේ වායු ගෝලයේ විතරක් නෙමෙයි මුළු जैव गोले में तुलितावे बिंदवेटन एनिसा कार्बन चक्रे पवत्तागेन यान्ना प्रभा संश्लेषण के वेदगत कार्यभारय इटुकरण इतकोट मे पाठमेदी प्रधान वशेन ओणकराणि प्रभा संश्लेषणे निर्वचनय वचन समीकरणे तुलित रासायनिक समीकरणे प्रभा संश्लेषणेट बलपान साधक प्रभा संश्लेषणे फल सह प्रभा संश्लेषणे कार्यभारय मे करुणु टिक तमयि ප්‍රධාන වශයෙන් මොන වෙන්නේ ඊට අමතරව ප්‍රභා සංශ්ලේෂණය කාර්යක්ෂම කරන්න ශාකදරණ අනුවර්තනත් යම් කිසි මතකයක් ඒ ගැන තියාගන්න ඕනේ එහෙනම් දැන් ප්‍රභා සංශ්ලේෂණය පාඩම ගැන කතා කරලා ඉවරයි ගොඩක් ස්තුතියි හැමෝටම අපිත් එක්ක එකතු වුණාට අයබෝවන්